ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්. මුලින් 9 වෙනිදා මේ රටේ මිනිස්සු මිලියන ගණන් එළියට බැස්සේ. එළියට බැස්සේ මිනිසුන්ගේ පීඩාවත් එක්ක අරගලයට සම්බන්ධ වෙන්න. ඒ ජූලි 9 වෙනිදා එළියට බහපු මිනිස්සු එළියට ඇවිල්ලා කරපු අරගලය තුල ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිට රටින් යන්න වුණා. ඒ වගේ ජනතාව ආවේ. ඒ ජනතාව ආපු වෙලාව අපි දැක්කා පොලිසිය නීති විරෝධී ලෙස නීත්‍යානුකූල නොවන අදිසි මේ මොකද්ද මේ අඳිර නීතියක් පැනෙව්වා සම්පූර්ණ නීත්‍යානුකූල නොවන අඳිර නීතියක් මේ පැනෙව්වා. අපි දැක්කා ශ්‍රී ලංකා නීති සංගමය අතර සියලු දෙනා කිව්වා මේ අඳිර නීතිය නීති විරෝධී කියලා. ඒ අඳිර නීතිය දැන් මේ ජනතාව අරගලයට සම්බන්ධ වෙන එක වළක්වන්න. නමුත් අපි දන්නවා නුවර ඒ වගේම ගාල්ලේ මේ තැන්වල ජනතාව බහුතරයක් ඇවිල්ලා දුම්රිය ස්ථාන වලට ඇවිල්ලා දුම්රියෙන් ආවා කොළඹ. එතකොට තමයි රේණුකා මලියගොඩ සහෝදරිය මේ කැඳවලා තියෙන්නේ. ඒ දුම්රිය මේ නුවර සිට කොළඹට ආවා කියලා. අපි දන්නා මේ දුම්රියට රුපියල් 1,16,000ක ටිකට් අරන් තිබ්බා. ටිකට් අරගෙන ආවේ. කවුරුත් බලෙන් දුම්රියක් පැහැරගෙන එන්න බෑ. ජනතාව ආවේ. කවුරුත් බලෙන් බස් වල ආවේ නැහැ. කවුරුත් බලෙන් දුම්රිය අරන් ආවේ නැහැ. මෙරට ජනතාවයි ආවේ Tamanට පුළුවන් ආකාරයෙන් සමහර අය පයින්ුත් ආවා. ඇවිල්ලා තමයි මේ අරගලයට සම්බන්ධ මිලියන ගණන් ජනතාව අද ඒ ජනාධිපතිවරයා රටින් පැනලා ගියාට පස්සේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බලයටපත් වෙලා එයා දැන් මේ කට්ටිය මර්ධනය කරන්න පටන් අරන් තියෙනවා. දේ දුම්රිය ගෙනාවේ කවුද? දුම්රිය පිටිපස්සේ හිටියේ කවුද? අර්ගකලේ කවුද? මේකලේ කවුද? ඒකෙන් බලයට ඇවිල්ලා මේ ඉන්න මේ මිනිස්සයා මේ කරන්නේ මොකද්ද? මේ අර්ගල කරුව මර්ධනය කරන අද පොලිසිය වලට මේකට දෙන පණිවිඩය මොකද්ද? මේ රටේ යම් විදියකට මිනිස්සු ඇවිල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන්ට තියෙන අයිතිවාසිකම් ආණ්ඩුක විවේචනය කරන්න පුළුවන්, ආණ්ඩුවේ සංවිධානය වෙන්න පුළුවන්, ආණ්ඩුව සම්බන්ධයෙන් ඕනෑම මතයක් දරන්න පුළුවන්, යම්කිසි ප්‍රතිපත්තියක් විවේචනය කරන්න පුළුවන්. ඒක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. දැන් එවැනි දේ සම්බන්ධයෙන් මේගොල්ලෝ කියන්නේ ඒ ඔක්කොම ආණ්ඩු විරෝධී දේවල්. ඒවත් ත්‍රස්තවාදී දේවල්. ඉතින් මේ මොකද වෙන්නේ? මිනිස්සුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 1 2 තියෙන වරප්‍රසාද භුක්ති විඳින්න බැරිද? ඒ සියල්ල දකින්න මේගොල්ලෝ ත්‍රස්තවාදී ක්‍රියාවට. ඒතර ඒ ජන අරගලෙන් ඒ ජන අරගලේ කොල්ල කාලා පොහොට්ටුවේ 134ක ඡන්දෙන් බලයට ඇවිල්ලා අද පොහොට්ටුවේ වමනාව ඉටු කරමින් තමයි මේ මර්ධනය කරන්නේ. මේක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. අපි පැහැදිලිවම කියලා මේ සම්බන්ධයෙන් මේකට විරුද්ධව පෙනී සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා මෙවැනි දේ පළක්වන්න මේ වැරදි දේවල්. අපි පැහැදිලිවම කියන්නේ ජනතාවට මේවට බය වෙන්න එපා. මේ බිය ගැනීම හද වෙනකොට අපි දන්නවා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතක් මේකට පරිහරණය කරලා දින ත්‍රස්ත කොයිදල කොතනද ත්‍රස්තවාදයක් තිබුණේ? කොයිවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් තිබුණාද? කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් නැහැ. ඒතර ත්‍රස්තවාදී වැළකීමේ පනත යටතේ තුන්දෙනෙක් අත්අඩංගුවට ලං වෙනවා වසන්ත මුදල්ලිගේ ඇතුළු ශිෂ්‍ය නායකයෝ. දැන් මේක තමයි මේ වෙන්නේ. සම්පූර්ණ මර්ධනය කරන්න සියලු දේවල් දත් විනිසාගෙන එනවා. ඒක නිසා අපි ආණ්ඩුවට කියනවා මේවට අපි බය වෙන්නේ නැහැ කියන කාරණාව අපි පැහැදිලිවම කියන්න කැමතියි. දැන් මේවා දැන් අපි දන්නවා දැන් තවත් බරපතල ප්‍රශ්නයක් නේ දැන් තියෙන්නේ. දැන් මේ වෙනකොට අපි දන්නවා අද වෙනකොට ප්‍රශ්න දෙකක් මතුවලා තියෙනවා අලුතෙන්. මොකක්ද? දැන් මේ පනවලා තියෙනවා මේ ගැසට් එකක් ගාලා තියෙනවා අධි ආරක්ෂිත කලාප. ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති අගමැති ලේකම් කාර්යාලය, මේ පොලිස් මූලස්ථාන, ජනතාව ගැවසෙන තැන් අධි ආරක්ෂිත කලාප කරලා තියෙනවා. අපි දැක්ක අධි ආරක්ෂිත කලාප තිබ්බා යුද කාලේ. දැන් මොකද අධි ආරක්ෂිත කලාපයක් කරන්න ඕනේ? මොකද්ද තියෙන යුද්ධය? මොකද්ද තියෙන ප්‍රශ්නේ? දැන් මේ රටේ ජනතාවට Tamanට දෙන දුක් ගැනවිල්ලක් ජනාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයට අග්‍රාමාත්‍ය කාර්යාලයට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට ගිහිලා කියන්න බැරිද? දැන් රැස් වෙන්න බෑ, යන්න බෑ. මේ මේගොල්ලෝ කියනවා පෙළපාලිය තියන්න බෑ, රැස්වීම් තියන්න බෑ. ඒ වගේම මොකද රතිඤ්ඤපත්තු කරන්න බෑ, අරග කරන්න බෑ, මේක කරන්න බෑ. මේ ඔක්කොම අධිආරක්ෂක කලාප. අමුදා මූලස්ථාන අධිආරක්ෂක කලාප. මොකද පොලිස් මූලස්ථානේ අධිආරක්ෂක කලාප. පොලිස් මූලස්ථානට ගිහිලා පැමිණිල්ලක් දාන්න බැරිද? මොකද මේ වීලුව? මේ ලෑස්ති වෙන්නේ සම්පූර්ණ මර්ධනය කරන අපි දැන් කොතනකවත් අධිආරක්ෂක කලාපයක් ඇති කරන්න මේ රටේ කිසිදු පදනමක් නැහැ. එකම පදනම තියෙන්නේ ආණ්ඩුවට හිරෙයිව ජනතාව ඇවිල්ලා යම්කිසි උද්ඝෝෂණයක් කරයි කියලා බයට. මේ සම්පූර්ණයෙන් බය. අපි දන්නවා මේ වෙනකොට රටේ ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. විශේෂයෙන් බඩු මිල වැඩි. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම දැන් පඩියක් නැහැ. එකම ගන්න පඩිය එකයි. නමුත් බඩු මිල 100%කින් වැඩි වෙලා තියෙන්නේ. කොහොමද ජීවත් වෙන්නේ? ජීවත් වෙන්න බැරි ජනතාව පාරට ආවොත් නෑ මේක අපි දැක්කම මේ දෙමඩ කොට අපරාධ කොට්ටාශේ ගාව අපි උදේ 10 ඉඳන් මෙතන ඉටන් ඉන්නවා. පාර යන හැම මිනිස්සයම කියනවා මේ මහත්යෝ මොකද වෙන්නේ කියලා. අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ අපි මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා අහනකොට අරගල කරුවෝ කියනවා මේ අරගල හිටියයි කියලා මේ පොලිසිය අස්සට. ඉතින් මේ විහිළුවන්නේ මේ. ඒක නිසා අපි කියනවා වහාම මේ අධිආරක්ෂක කලාප දාලා මේවා කරන්න බෑ. ඒ වගේම අපි දන්නා ඊයේ කැබිනට් එකේ අනුමත කැබිනට් මණ්ඩලයට අනුමත කරලා තියෙනවා විද්‍යුත් මාධ්‍ය, ඒ කියන්නේ විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය මේවා යම්කිසි විදිහක පාලනය කරන්න තීන්දුවක් කරන් දෙනවා කැබිනට් මණ්ඩලය. මොකද්ද මේ? මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මේ අද තියන්නේ. සමාජ මාධ්‍ය වල සටහනක් පළ කරන්න බෑ. සමා වෙබ් එකක මුකුත් ලියන්න බෑ. මේ ඒවා පාලනය කරන්නේ කොහොමද? මේ ජනතාවගේ අයිතිවාසිකම් මේවා. ජනතාවට Tamanට මතයක් තියනවා නම් ඒ මතේ ලියන්න බැරිද? මේ එන්නේ ක්‍රමානුකූලව සමාජ මාධ්‍ය අර ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ඉලක්ක කරගෙන ඒවා මර්ධනයට මේ ලෑස්ති වෙන්නේ. මේක සම්පූර්ණ නීතියානුකූල නොවන වැඩක් මේ කරන්නේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ වලපල්ලට යැවීමක් මේ කරන්නේ. අපි දැක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ජිනීවා වලට ගිහිල්ලා ජිනීවා වල මහානවිකයන් සැසිවල රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතිවාසිකම් ගැන කතා කරලා ආපු ගමන් කරේ මොකද්ද? අධ්‍යාරස කලාප අධිපේකයි මේ රටේ විද්‍යුත් මාධ්‍ය සමාජ මාධ්‍ය නියාමනය කරන්න කටයුතු කිරීමයි ආරම්භ කරලා තියෙන්නේ. මේ ජිනීවා සැසිය ඉවර වෙලත් නැහැ තාම. දැන් මේ ඒකටයි මේගොල්ලෝ අරහඳින්නේ. මේක සම්පූර්ණ වැඩේ දරදී මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව භුක්ති විඳපු අයිතිවාසිකම් මේ ආකාරයෙන් මර්ධනය කරලා අපි ඉඩ තියන්නේ නැහැ. මේක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. අපි මිහිදෙරෙයිව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න විශේෂයෙන් අපි දන්නවා රටේ ජනතාවට තොරතුරු දෙන්නේ ජනමාධ්‍යෙන්. මේ සියලු දේවල් තොරතුරු දෙන්නේ ජනමාධ්‍ය. ජනමාධ්‍යට වගකීමක් තියෙනවා ආණ්ඩුවේ ඒවා වගේම ආණ්ඩුවට එරෙහි ඒවත් වාර්තා කරන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? ආණ්ඩුව වාර්තා කරන්නත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව කරන ප්‍රජාතන්ත්‍රවාදී අරගල වාර්තා කිරීම මර්ධනය කරන්න මේ ලෑස්ති වෙන. ඒක පාක්ෂික මාධ්‍ය භාවිතාවක් වෙන නිසා මේ පෙනී සිටින රනිල් රාජපක්ෂ ආණ්ඩුව. අපි කියනවා අපි ඌවට බය වෙන්නේ අපි මේ පනත් අහෝසි කරන්න ජනතාවත් එක්ක එකට ඉන්නවයි කියලා අපි කියන්න කැමතියි. ඒ වගේම ඒ වෙනුවෙන් වැඩ කරනවා කියලා කියන්නත් කැමතියි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.